ප්‍රශ්න එකට විසඳුමක් ලබා දෙන්න. ඇත්තටම ගොඩක් දරුවෝ පරිගණක ක්‍රමලේඛනය කියපුවාම ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තියෙනවා. මොකද හේතුව තමයි අපිට ක්‍රමලේඛනය කරන්න ලබා දෙලා තියෙන මෘදුකාංගයේ ටිකක් සංකීර්ණ වෙන නිසා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ යන්නේ පරිගණක ක්‍රමලේඛනයේ ලේසි කරුණු. එමන් පහසුවෙන් ක්‍රමලේඛනය කරන්න පුළුවන් පැස්කල් මෘදුකාංගයක් හඳුන්වලා දෙන්න වගේම මේ පැස්කල් මෘදුකාංගයෙන් කොහොමද ක්‍රමලේඛනය කරන්නේ පහසේ ක්‍රමලේඛනය කරන විදිය කියලා දෙන්නයි යන්නේ. ඉතින් මම හිතනවා අපිට මේක එක ලෙසන් එකකින් නම් කරලා ඉවර කරන්න බැරි වෙයි. ඉතින් ලෙසන් දෙක තුනක් කරන් වෙයි බොහෝ විට මාත්‍රිකලා රැඳිලා ඉඳි විකතම මම ඔයාලට බොහොම පහසේ සහ සරලව කොහොමද පැස්කල් ක්‍රමලේඛනය කරන්නේ කියලා කියලා දෙන්න. හොඳයි දරුවනේ අපි මුලින්ම අද හඳුනාගමු මොකද්ද මේ අයර් පැස්කල් කියන මෘදුකාංගය කියලා. अभी बलाबुरुकिन मुर्दुकांगे भाविता करला क्रमलेखने करला मेक विशेष मेक विंडोज पादक वेच्चे मुर्दुकांगे गुडक्कायट मिंचर कालेगर कुरुदेने टर्बो पेस्कल किन मुर्दुकांगे भाविता करला इवागे लासरस किन मुर्दुकांगे किन ने मुर्दुकांगे चियाल लगन वेगे बहुम यूसर फ्रेंडली मुर्दुकांगे अर्थमा आई पेस्कल किन लगे तो मैं आई पेस्कल किन भाविता करला බොහොම සරලව සහ පහසුවෙන් ක්‍රමලේඛනය කරන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය පෙළ විභාගයේ ක්‍රමලේඛන ප්‍රශ්නේ කොච්චර ලේසියිද කියලා ඔයාලට තේරෙන්න හොඳයි. අපි බලමු කොහොමද මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්නේ? ඩවුන්ලෝඩ් කරන ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? ඊළඟට මේ මෘදුකාංගය භාවිත කරලා ක්‍රමලේඛනය පහසුවෙන් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හොඳයි දරුවනේ. අපි බලමු කොහොමද මේ අපි ක්‍රමලේඛනයට අවශ්‍ය user friendly पेस्कल वर्शन एक डाउनलोड कर गई ब्राउजर एक मेतन टाइप करना आई आर पेस्कल फ्री डाउनलोड के मेतन लेना अभी मेतन गिहिल्ला मे साइट क्लिक करना मे आईरी टूल्स आईरी पेस्कल ऑफिशियल वेबसाइट डाउनलोड फ्री ट्रायल वर्शन ऑफ आईरी पेस्कल के डाउनलोड අපිට පේනවා Windows edition එක තියෙනවා ඒ වගේ මෙතනදී කියන්න ඕනේ අනිවාර්යයෙන්ම දෙයක් තියෙනවා 2017 න් පස්සේ මේ Aire Pascal කියන මෘදුකාංගය develop කරන්නේ නැහැ ඒක නිසා අපිට තියෙන්නේ 2.6 කියන version එක තමයි ලබා ගන්න පුළුවන් අවසාන වශයෙන් ඉතින් අපි මේක උඩ click කරනවා click කරපුවාම download page එකට යනවා එතනදී අපිට පුළුවන් download button එක උඩ click කරලා මේක download දෙන්න හොඳයි then download වෙනවා Aire Pascal ඔව් download වෙනවා බොහොම ඉක්මනින් අපි දැන් මේක install කරන්න යන්නේ show in folder ipw eval eval කියන්නේ evaluation version කියන එක අපි මේක උඩ double click කරලා සාමාන්‍ය විදිහට install කරගෙන යනවා හරි දැන් install වෙන පටන් ගත්තා අපි මෙතනදී accept ලබා දෙන්න ඕනේ එතකොට අපිට user name එකක් organization එකක් දෙන්න අවස්ථාව ලැබෙනවා අපිට අවශ්‍ය නම් දෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙමම අපි next කරනවා ඊළඟට මෙතනදී අපිට තෝරන්න තියෙනවා අවස්ථා තුනක් පළවෙනි එක typical දෙවෙනි එක minimal තුන්වෙනි එක custom typical කියන එක තමයි අපි සාමාන්‍ය විදිහට තෝරන්නේ minimal හෝ custom කියන එකට අපි යන්නේ නැහැ මොකද අපි භාවිත කරන්නේ evaluation version එකක් එහෙම නැත්නම් trial version එකක් ඒක නිසා අපි typical කියන එකට ගිහිල්ලා next ලබා දෙනවා ඉන්ස්ටෝල් වෙනවා දැන් හොඳයි දැන් ඔන්න ඉන්ස්ටෝල් වෙලා අවසානයි ෆිනිෂ් කියලා ලැබුණා බලන්න ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එක බොහොම කැපැසිටි එකෙන් අඩුයි ඉතයික්මනින් ඉන්ස්ටෝල් වෙනවා දැන් මෙතනදී show the readme file කියන ටික් එක අපි අයින් කරනවා ප්ලස් ප්‍රෝග්‍රෑම් එක ලොන්ච් කරන්නද කියලා අහනවා අපි ප්‍රෝග්‍රෑම් එක ලොන්ච් කරනවා ෆිනිෂ් දීලා හරි ඔන්න පැස්කල් ක්‍රමලේඛනය ක්‍රියාත්මක වුණා දැන් ඔයාලා පේනවා මේක බොහොම user friendly विंडो एक कौलवा तो मेक ऐतुले प्रोग्राम लिया डिफॉल्ट प्रोग्राम लबादी लिया ना हेलो वर्ल्ड के अभी कौर प्रोग्राम सकते क्रम लेखने मुल अभी हेलो वर्ल्ड के वचन टिकता डिस्प्ले कर प्रोग्राम तुले थिंक अभी तवद्रोट इगन गा मेके पहासुन पेस्कल क्रम लेखने करा
හොඳයි දරුවනේ අපි මේ මෘදුකාංගේ GUI එක ඉස්සරහම හඳුනාගමු මුලින්ම අපිට කරන්න තියෙන්නේ නම ප්‍රෝග්‍රෑම් එකක් ලබා ගන්න අපිට පුළුවන් ෆයිල් ගිහිල්ලා ලබා ගන්නත් පුළුවන් එහෙම නැත්නම් icon එක උඩ ක්ලික් කරලා අපි new program එකක් ලබා ගන්නවා ලබාගෙන අපි බලමු කොහොමද මේ program එකක් අපි ලියන්නේ ඊට පස්සේ කොහොමද ඒක run කරන්නේ කොහොමද compile කරන්නේ කියන තොරතුරු බලමු ඉස්සර වෙලාම අපි ලියනවා program කියලා program කියලා ලියනවා මේ program කියලා ලියන්නේ අපි මේ මුරුදුකාංගයට හඳුන්වලා දෙන්න අපි කරන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා. මොකද අපි මේකේ ක්ලාස් කියලා ලියන අවස්ථාවක් තියෙනවා. අපි ක්ලාස් එකක් ඩිසයින් කරනකොට ක්ලාස් කියලා ලියන්න වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා මුලින්ම අපි ප්‍රෝග්‍රෑම් කියලා ලිව්වා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් නේම් එක my first කියලා ලියමු දැනට. ඊළඟට අපි දාන්න ඕන ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවය. මෙතනදි ස්වභාවය කියලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක output එකක් විතරයිද තියෙන්නේ එහෙම නැත්නම් program එකේ input output දෙකම තියෙනවද කියන එක තමයි මෙතනදී විස්තර කරන්නේ. හොඳයි අපි මෙතනදී output විතරක් දාමු දැනට. output ඊට පස්සේ semicolon ඊට පස්සේ begin. begin ඊළඟට write ln w r i t e write ln write ln ඊට පස්සේ අපි सिंगल कोटेशन मार्क दाना सिंगल कोटेशन मार्क के अतुले अभी लिएनो हेलो हेलो वर्ड किया इट पस से बारान हाला सेमी कोलन डाला अभी तो पुलवां एंड किया ला प्रोग्राम में कर नेवती में दिक्कत थी ला एंड करा देंग अब मेरे सेव करानो मुली में सेव कराना my first කියලා මට සේව් කරමු my first සේව් කළා right then සේව් වුණා ඊළඟට අපි මේ ප්‍රෝග්‍රෑම් එක තෝරන්න ඕන compile කරන්න ඉස්සර වෙලා choose program ගියා ඊළඟ my first කියන එක අපි තෝරන්න ඕන තේරුවා දැන් අපිට project ගිහිල්ලා එතනින්ම compile වෙන්නත් පුළුවන් එතනින්ම රන් දෙන්නත් පුළුවන්. ඒ වුණාට ඊටත් වඩා ලේසි අපිට මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන බටන් එක. මෙන්න මෙතන compile. මොන compile වුණා? compiling my first.ps කියලා තියෙන compile done. zero errors and zero warnings. එතකොට අපිට දැනගන්න පුළුවන් මේකේ මොකවත් errors නැහැ කියලා. දැන් අපි මේක රන් කරනවා. ඔව් රන් වුණා. hello world කියලා display වුණා. ඊට පස්සේ අපිට enter press කරන්න කියනවා continue කරන්න. ඔන්න enter press කරපුවාම අපි මේකෙන් ඉවත් වෙලා යනවා. දැන් එතකොට අපි මෙතන ගිහලා project එක තේරුවා. මෙහෙම තේරුවේ නැත්නම් එහෙම අපි program එකේ run වෙන්නේ අපි අර SQL open කරනකොට තියෙන default program. මොකද මෙයාට තේරෙන්නේ තෝරලා run කරන්න. අපි අලුතෙන් ලිව්වට එයාට තෝරලා දෙන්න ඕනේ run කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මේ මෙනු ටික හඳුනා ගන්න බලන්න සාමාන්‍ය Windows වල තියෙන මෙනු ටිකක් තියෙනවා File Edit Search Project ඔය විදිහට මෙනු තියෙනවා මේ Edit එකේ Preference කියලා එකක් තියෙනවා මේකට ගියහම අපිට පුළුවන් මේ ඉන්ටර්ෆේස් එකේ වෙනස්කම් කරගන්න ඊට පස්සේ අපිට font එක වර්ගයක් select කරගන්න පුළුවන් font එකේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් අපි font එකේ ප්‍රමාණය 18 වගේ දාමු फ़ॉन्ट के प्रमाणित दहाट वगैरह दान पुला कोई विधि था मेके देना स्काम कराना पुला इतना कोटे मेके तमाई है ना आयर पेस्ट कर लो लेती है ना विशेष आते यूज़र फ्रेंडली बाव एवं ना अब इतने पुलवां यूज़र के नंबर बहुत पास हुए सारा लोग मेके थी है ना बटन्स हराहा अब इतना वास्ते देवाटी कर गान नव प्रोग्राम आरंभ करना अब बल इनपुट आउटपुट देखा तीन प्रोग्राम कद इस्लाम प्रोग्राम अभी टेस्ट के सर एक टेस्ट वन इनपुट कमा आउटपुट
semicolon. Then අපි ඉස්සර වෙලා නම් ප්‍රෝග්‍රෑම් නමෙන් පස්සේ begin කියලා දාලා කෙලින්ම ආරම්භ කරනවා. දැන් අපිට begin කියලා ආරම්භ කරන්න බෑ. මොකද හේතුව අපි input එකක් දෙන්න ඕනේ මේකට. එහෙම නැත්නම් අපි යම් කිසි දෙයක් ඇතුල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක process කරන්න ඕනේ. ඊට පස්සේ run කරන්න ඕනේ. ඒක නිසා අපි මෙතෙන්ද දෙන්න වෙනවා විචල්‍යයක්. එහෙම නැත්නම් variable එකක්. අපි ඒකට දෙනවා වා කියලා. වා. වා කියලා දීලා මෙතන colon දෙන්න ඕනේ. colon දීලා අපි වා x comma y as integer ඊට පස්සේ semicolon දැන් මේ අපි variable දෙකක් හදාගත්තා වා කියලා x සහ y integer වර්ගයේ variable දෙකක් එහෙම නැත්නම් අපි නිකිල සංඛ්‍යා කියලා කියනවලු සංඛ්‍යා ඇතුළු කිරීම සඳහා variable දෙකක් නිර්මාණය කරගත්තා හොඳයි දැන් අපිට පුළුවන් begin කියලා ආරම්භ කරන්න begin දැන් අපි ලියනවා write ln write ln කියපුවම දරුවනේ write කියනවා වගේ නෙමේ ln කියන්නේ line by line ලියන්න කියන අදහස එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකට අපි විධානයක් දෙනවා line by line ලියන්න එහෙම නැත්නම් එක line එකක් ඉවරුනහම තව line එකක් පටන් ගන්න කියන එක තමයි write ln කියලා කියන්නේ හොඳයි අපි දැන් මෙතෙන්ද දානවා enter first name එහෙම දාලා semicolon දාලා මේක අවසන් කරමු. එතකොට ඊළඟට අපි මේක ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ලබා ගන්න ඕනේ. දැන් අපි write කියලා ලිව්වේ ඊට පස්සේ read. read 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 ln අවශ්‍ය වෙන්නේ අපිට read x x read කරන්න. ආයෙත් අපි කියනවා write ln. නැවත සරක් write කරන්න. enter second number අපි ඔය විදිහට තනි උඩු ක්‍රම අදාලා ඒකත් අපි read කරනවා නැවතත් semicolon හොඳයි දැන් අපි විධානයක් දුන්නා පළවෙනි අංකය ඇතුල් කරන්න කියලා ඊට පස්සේ පළවෙනි අංකයේ variable එකට ලබා ගත්තා ඊට පස්සේ විධානයක් දුන්නා දෙවෙනි අංකය ඇතුල් කරන්න කියලා ඒකත් y කියන variable එකට ලබා ගත්තා ඊළඟට අපි කරන්න තියෙන්නේ මේකේ එකතුව ඩිස්ප්ලේ කරන්න. හරි. ඒකට අපි කරන්නේ write ln ln දාන්න අවශ්‍යම නැහැ අපි write කියලා දාමු. write x දාන y. ඊට පස්සේ semicolon අපිට පුළුවන් end කරන්න ඊට පස්සේ end. ඔව්. දැන් අපි ප්‍රෝග්‍රෑම් එක save කරමු. सेव करना टेस्ट वन के सेव करूँ टेस्ट वन सेव इट पास आप कंपाइल करना ओ कंपाइल लू ना जीरो एरर्स एंड जीरो वर्निंग्स देंगे आप रन कर ओ आप प्रोग्राम में रन ना ओ आप पड़ी वेरा दी माकू ना दे मंगार मुलिंग क्यों आगे आप प्रोग्राम में तोरान बेरूना कंपाइल करने इस लाइट बस अरे पहले भी नहीं एक एक मतलब हमारे डिफ़ॉल्ट प्रोग्राम में रन होने होता है अभी प्रोग्राम में का थोड़ा काम इस तरह लाम प्रोजेक्ट चूज प्रोग्राम टेस्ट वन ओ मैं प्रोग्राम में का प्रोजेक्ट चूज प्रोग्राम टेस्ट वन तें कंपाइल करना ओ, जीरो एरर्स एंड जीरो वार्निंग्स, अरे अभी तो नाम करना, ओ, एंटर फर्स्ट नंबर के अलावा अभी नंबर का कैपिटल कर ला एंटर जाना विषित था, इधर से अभी तवा नंबर का दिविन नंबर का कैपिटल कराने के अलावा अभी तवा नंबर का जाना गहला एंटर जा पाम और उत्तर ले बिना आप इस अटाई के ला बलाने इनपुट आउटपुट देखा मत ये नामे के मेरी दी टापी देखकर पुलवां पैस्कल प्रोग्राम में अब बहुत सारा लोग पहुंच रहे हैं हाँ बागन हाँ අපි බලමු ඊළඟට කොහොමද අපි මේක වැඩි දියුණු කරන්නේ කියලා. හොඳයි දරුවනේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක තව ටිකක් සංවර්ධනය කරමු. දැන් මම මුලින්ම එකතුව ලැබුණ අපිට නිකම්ම. අපි ඒක නිසා මෙතෙන් දානවා අර තනි උඩුකමාවක් දාලා total is කියලා වාක්‍යයක් දාලා සමාන ලකුණු දාලා තනි උගලකමාව අහලා කමාවක් දාන්න.
මෙතෙන් නැත් අපි ඒ විදිහට සමාන ලකුණක් දාන්න. දාලා right ln වෙනුනට අපි right තියනවා. දැන් අපි මේක වෙනත් එකක් විදිහට සේව් කරමු. සේව් as කියලා. test 2 කියලා අපි දාමු. test 2 ඊට පස්සේ අපි project choose program ගිහිල්ලා test 2 කියන එක තෝරන්න ඕනේ. ඊට පස්සේ compile කරනවා. ඔව් compile වුණා. ඊට පස්සේ run කරනවා. හරි දැන් බලන්න ඔයාලට පේනවා පැහැදිලිව අර ඉස්සර වෙලා නම් අපේ cursor එක දෙවෙනි පේලියට ආවා. දැන් දෙවෙනි පේලියට එන්නේ නැතුව පළවෙනි පේලියෙම සමාන ලකුණු ළඟට ඇඳිලා තියෙනවා. අපි සංඛ්‍යාවක් type කරා enter ගැහුවා. තව සංඛ්‍යාවක් type කරා enter ගහපහම මෙන්න total is 11යි කියලා එනවා. දැන් එතකොට ප්‍රෝග්‍රෑම් එක හරියට පැහැදිලි නිවැරදි. අපිට පුළුවන් බොහොම සරල කැල්කියුලේටර් එකක් මේ විදිහට නිර්මාණය කරගන්න. හරි ඔබ උත්සාහ කරලා බලන්න. දැන් අපි එකතු කිරීම විතරයි කළේ. ඊට පස්සේ අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම කියන දේවල් කරලා බලන්න. මේකෙදි කරන්න තියෙන්නේ ඔයගලන්ට හැම වෙලාවෙම මෙන්න මේ මෙතන තියෙන සංකේතේ මාරු කරන්න විතරයි. හැබැයි ලොකු සංඛ්‍යාවක් බෙදන්න ගියොත් පොඩි ප්‍රශ්නයක් එයි. ඒ කියන්නේ ඉන්ටිජර් වල දෙන්න පුළුවන් සංඛ්‍යා ප්‍රමාණයක් තියෙනවා. ඒ සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ගියොත් අපිට සයන්ටිෆික් වැලියු එකක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ හෙක්සාඩෙසිමල් වලින් අගයත් එක්කලා තමයි සංඛ්‍යාව පෙන්වන්නේ. එච්චර ලොකු සංඛ්‍යාවක් දාන්නේ නැතුව පොඩි සංඛ්‍යාවක් නම් අපිට බෙදලා පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට බිංදුවෙන් බිංදුව බෙදුවොත් එහෙම අපිට ඒ වගේ එකක් පෙන්නයි. ඉතින් උත්සාහ කරලා බලන්න ඔයගොල්ලෝ මේ විදිහට ඉතුරු ගණිත කර්ම ටික කරලා බලන්න. ඊළඟට අපි බලමු කොහොමද මේකෙන් සරල තේරීමක් කරන්න කියලා. හොඳයි අපි ඊළඟට සරල තේරීම එහෙම නැත්නම් වර්ණය සහිත ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න උත්සාහ කරමු. මුලින්ම මේකේ ප්‍රෝග්‍රෑම් කියලා ලියනවා අපි. ප්‍රෝග්‍රෑම් test 10 testing if කියලා දෙමු. testing if 1 මේකත් input output දෙකම තියෙනවා. input comma output सेमिकोलन मेके अभी विचल्य निर्माण करें वा वेरियबल की अभी वा कील मेतन अभी दिन लेसी एक्सक्रो इतर अर्दागम अभी तो ओण पुलवा नमक उन्न मेतन ओ नम दे अर्दे पुलवा अभी इंटीज वर्ग अर्दागा वेरियबल अर्दागत बीगे මෙතනදී හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි වේරියබල් එක හදාගන්නේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්න ඉස්සෙල්ලා begin වලට පෙර. begin වලින් පස්සේ අපි වේරියබල් එක හදන්න යන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි මේ වේරියබල් එකට ලකුණු විශේෂයක් ඇතුල් කරන්න ඕන අපිට. ටෙස්ට් කරලා බලන්න. එහෙම නැත්නම් selection එකක් කරන් ලකුණු විශේෂයක් ඇතුල් කරන්න වෙනවා. හොඳයි. අපි බලමු. right අපි දාමු n enter your marks read x හොඳයි ඔන්න අපි ඊළඟට ලියන්න පටන් ගන්නවා සරල තේරීම වරණය එහෙම නැත්නම් අපි if කියන එකෙන් පටන් ගන්නවා if x greater than or equal 70 then එහෙම නම් මොකද්ද කරන්න ඕනේ? write ln කියනවා pass කියලා. ඒ මොකද කිව්වේ? 70ට වැඩි නම් ලකුණු pass කියලා දෙනවා. හොඳට මතක තියාගන්න අපි මෙතනින් semicolon දෙන්නේ නැහැ. මොකද මෙතනින් semicolon දුන්නොත් if වල අවසානයේ හැටියට මෙයා සලකනවා. ඒකට හැම වෙලාවෙම මොන සංඛ්‍යාවක් දුන්නත් pass කියලා තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඊට පස්සේ else එහෙම නම් එහෙම නැත්නම් අපි කියනවා write ln fail. හොඳයි. දැන් අපි මෙතනදී semicolon දීලා ප්‍රෝග්‍රෑම් එක අවසන් කරමු. මෙතන end එකක් විතරක් ඇති. මොකද එක තේරීමයි තියෙන්නේ. ඒක නිසා හොඳයි අපි ඒක save කරමු. test 10
if सेव कला इट वाज अ प्रोजेक्ट तो रन होने टेस्टिंग इफ वन ओपन कला कंपाइल कला वार्निंग किसी वक्त ने एरर्स ने अभी रन कर राइट एंटर योर मार्क्स अभी डेमो बलन इसलाम पनास पाक दूना एंटर गया वो फेल के लिए राइट आय तभी नर्सरक कंपाइल करूं रन कला अभी देना हेत्त भाग पास के लिए लेना ओ दें बलान ने बहुत सारे लोग बहुत पहासुइंग अभी तक क्रमलेखी आप निर्माण करेगा न पुलवान एके इंटरफेस से कटा पिर प्रतिपालित लेबन होता है अभी अदर लेसन निक मितनी नातर करना अभी ईलंग टा बालम को हम तो मेके तबात एडवांस सिद्धित क्रमलेखने कराने के ईलंग लेसन निक संधा बलापुरते निन्न ये वागे म चैनल एक सब्सक्राइब कराना अभी बहुम क्रमानुकूल निवेदिव क्रमलेखने करने है ये वागे म मे संधा आवश्य गैलीम सटाहन सा व्याज केत निर्माण करने है ईलंग लेसन वल ये नैन बलापुरते।